ඉතිවාට මතක ඇති අපි මීට කලිනුත් කතා කරා විශේෂම දේශාදායම් පනතේ සංශෝධනයක් ආව 2023 අංක 3 කියන දේශාදායම් සංශෝධිත පනතත් එක්ක මුදල්මය ගනුදෙනු වලට ඒ කියන්නේ ඔයා සිංගල් ට්‍රාන්සැක්ෂන් කියලා අපි කියනවා ඒ කියන්නේ තනි ට්‍රාන්සැක්ෂන් එකක් ඔයා කරනොත් මේක රුපියල් ලක්ෂ 5ට වඩා වැඩි නම් යම් යම් සීමාකාරී සාධකයන් තියෙනවා ඒ කියන්නේ ලක්ෂ 5ට වඩා වැඩියෙන් ඔයා වියදමක් කරනවා නම් සිංගල් ට්‍රාන්සැක්ෂන් එක පුද්ගලයෙකුට එහෙම නැත්නම් එක පුද්ගලයෙකුට හැබැයි එක ඉවෙන්ට් එකකට අපි කියමු අපි එක ඉවෙන්ට් එකකට ඔයා මේක කඩ කඩ ගෙවීම කරනවා මේ විදිහට අපි කියනවා සිංගල් ඉවෙන්ට් එකකට ගෙවන එකක් මේ විදිහට ට්‍රාන්සැක්ෂන්ස් ඔයා කරනවා නම් මේකේ වටිනාකම රුපියල් ලක්ෂ 5ට වඩා වැඩි නම් මේක බැංකුවක් කරහා යන්න ඕන කියන එක මම ඊට කලින් වීඩියෝ එකේදී කතා කරා. මම ඉතින් මේ වීඩියෝ එකේදී මේක කරන්න පුළුවන් කොහොමද, චෙක්පත් වලින් කොහොමද ගෙවන්න පුළුවන්, බෑන්ක් ඩ්‍රාෆ්ට් කියන්නේ මොකද්ද මේ හැම එකක්ම කතා කරා. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලන්න. අද දවසේදී මම කතා කරන්න යන්නේ මේක ප්‍රායෝගිකව දැන් අපිට ඇවිල්ලා තියෙනවා. ඒක කොහොමද හරියට යොදාගන්නේ කියන කාරණාව ගැන. ඉතින් මම මේ කියන සංශෝධනයේ ඉන්නේ 2023 මැයි මාසේ 8 වෙනිදා. 2023 මැයි මාසේ 8 වෙනිදා තමයි මේ පනත සම්මත වෙන්නේ. එදා ඉඳලම කවුරු හරි ඔබ ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් නම් ඔබ රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් යම් කිසි පුද්ගලයෙකුට මුදලින් කෑෂ් වලින් ගෙවනවා නම් අන්න ඒ මුදල ඔයාට බදුකරණයේදී අඩු කිරීමේ හැකියාවක් නැහැ. අඩු කිරීමේ හැකියාවක් නැහැ කියලා කියන්නේ ඔයා බද්ධ ගණනය කරනකොට මම මීට කලිනුත් කතා කරලා තිබුණා ඔයා බදු පෙර ලාභයෙන් පටන් ගන්නවා ඒක කළා ඔයා බලනවා අඩු දැන් ඔයා වියදම් ගොඩක් අඩු කරලා නේ තියෙන්නේ හැබැයි දැන් 2023 මැයි මාසේ 8 වෙනිදාට පස්සේ මෙන්න මේ සිංගල් ට්‍රාන්සැක්ෂන් එකක් ඔයා කෑෂ් වලින් කරලා තියෙනවා නම් මෙන්න මේ වියදම නැවත වතාවක් බදු කරන්නේදී එකතු කරන්න වෙනවා ඉතින් 2017 අංක 24 කියන දේශාදායම් පනතේ 10 වෙනි වගන්තියට එහෙම නැත්නම් අපි 10 වෙනි සෙක්ෂන් එක කියලා කියනවා මේකට තමයි මේ සංශෝධනය ආවේ. ඉතින් මේ සංශෝධනය ගොඩක්ම බරපතල විදිහට මේ පාර අපිට බලපානවා. මොකද 2023 24 කියන ෆයිනෑන්ෂල් ඉයර් එක දැන් ඉවරයිනේ. ඒතකොට 24 3/31 වෙනකොට ඔයාගේ මූල්‍ය වර්ෂය ඉවරයි. ඒතකොට 2023 මැයි මාසේ 8 වෙනිදායින් පස්සේ මේ කෑෂ් ට්‍රාන්සැක්ෂන්ස් ඔයා කරලා තියෙනවා නම් බද්ද ගණනය කරනකොට මේක අඩු කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මම මුල් වීඩියෝ එක කරනකොටත් මේකේ බලපෑම ගැන ගොඩාක් දේවල් කතා කරා. අද ඒක ප්‍රායෝගික වෙලා තියෙනවා. මොකද දැන් ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවරයි. දැන් ඔඩිටර් එහෙම නැත්නම් ඔයාගේ විගණකවරයා මේ වෙනකොට එයාගේ ඔයාගේ ටැක්ස් එක හදනකොට අනිවාර්යයෙන්ම ඔයාගෙන් ඉල්ලන ලේඛනයක් තමයි ඔයා කරපු ට්‍රාන්සැක්ෂන්ස් වල සමරි එකක් දෙන්න. ඉතින් ඔයා කෑෂ් වලින් ට්‍රාන්සැක්ෂන්ස් කරා නම් හැම විගණකවරයෙකුටම මේක ලබා දිය යුතුයි. මොකද විගණකවරයා විදිහට ඔහුගේත් වගකීමක් වෙනවා පනතට අනුව ඔයා මුදලින් කරලා තියෙනවා නම් මේ සිංගල් ට්‍රාන්සැක්ෂන්ස් කියන එක එතනදී ඒ අදාළ මුදල ඩිස්ලව් වෙනවා. එහෙම නැත්නම් ඒ වියදමක් විදිහට ඒක අඩු කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මම සිංගල් ට්‍රාන්සැක්ෂන් ගැන කරපු වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒකෙදි මේක අදාළ නැති පාර්ශවයන් ගැන මම කතා කරනවා. සිංගල් ඉවෙන්ට් එකක් කියන්නේ මොකද්ද කියන එක කතා කරනවා. මේක කොටස් දෙකක් තියෙනවා කියන එක කතා කරනවා. වියදමක් වෙන්න පුළුවන්, වත්කමක් අත්පත් කරගෙන තියෙන්න පුළුවන්. මේ මොනවා වුණත් ඔයාට දැන් තියෙන ගැටලුව තමයි ඔයා මුදලින් නම් කරලා තියෙන්නේ එතන ලොකු බලපෑමක් තියෙනවා. මං සරලම උදාහරණ දෙකක් ගන්නම් ඔයාලට මේක ගොඩක් හොඳට තේරුම් ගන්න. අපි හිතමු ඔයා ඔයාගේ නිෂ්පාදන ආයතනයේට භාණ්ඩ මිල දී ගන්නේ අපි කොළඹ කොටුවෙන් ගන්නවා කියලා හිතමුකෝ. මෙතනදී ඔයා ගන්නේ කෑෂ් වලට. කෑෂ් වලින් තමයි ඔයා හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම කරන්නේ. අන්න ඒ අවස්ථාවේදී ඔයා අමුද්‍රව්‍ය ගන්න ගියපු වියදම පවා අඩු කරගැනීමේ හැකියාවක් නැහැ. ඔයා මුදලින් මේක කරලා තියෙනවා. ඉතින් ඔයා account pay check එකකින් කරලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි කෑෂ් චෙක්කින් ගෙවලා තියෙනවා නම් එතන ආයෙ ගැටලුවක් තියෙනවා. බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් වෙන්න පුළුවන්, ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. දෙවනි බලපෑම තමයි අපි හිතමු ඔයා යම් කිසි වත්කමක් අත්පත් කරගෙන තිනවා මේකත් රුපියල් ලක්ෂ 8යි. හැබැයි ඔයා මුදලින් නම් දීලා තියෙන්නේ, කෑෂ් වලින් නම් දීලා තියෙන්නේ අර ලක්ෂ 8 කොස්ට් එකක් විදිහට අපිට සලකන්න දෙන්නේ නැහැ. කොස්ට් එකක් විදිහට සලකන්න දෙන්නේ නැහැ කියන්නේ ඔයාට ප්‍රාග්ධන දීමනා අඩු කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා මේකේ ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆයිනෑන්ෂල්ස් අරගෙන බලන්න 2023 මැයි මාසේ 8 වෙනිදා ඉඳලා ඔයා කෑෂ් වලින් ට්‍රාන්සැක්ෂන්ස් කරලා තියෙන්නේ මොනවද? අන්නේ කෑෂ් ට්‍රාන්සැක්ෂන්ස් වලට මේ සිංගල් ට්‍රාන්සැක්ෂන් කියන එකට අයිති වෙනවා නම් ඔයාට අන්නේ ඒ මුදල
ටැක්සෙක් ගන්න කරනකොට අඩු කරන්න හම්බේන්නේ නැහැ කියලා කියන්නේ ඒකටත් බද්දක් ගෙවන්න වෙනවා කියන කාරණාව මතක තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුවක් තමයි මගේ විගණන ආයතනත් ගොඩක් ඉල්ලීමක් කරලා තිබුණා මේ ගැන සඳහන් කරලාම වීඩියෝ එකක් කරන්න කියලා. මොකද මේ වෙනකොට විගණන ආයතන විදිහට විගණන ආයතන විදිහට අපේ ආයතනත් ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම මේ ගනුදෙනු ගැන විමසනකොට මේක අන්තර්ගත කරලා අදාළ කස්ටමර් එහෙම නැත්නම් ඔයාගේ ක්ලයන්ට් මේ තොරතුරු ලබා දෙන්න ඕන නිසා ඒ වගේම තමයි විගණකවරයාගේ වගකීමකුත් වෙනවා මේ තොරතුරු හරියට දෙන එක. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි මේ වීඩියෝ එක අපි කරන්න ප්‍රධානම වශයෙන්ම හිතුවේ. ඉතින් වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතලා නම් ෂෙයා කරන්න. ඒ වගේම තමයි තාමත් ටැක්ස් ඇඩ්වයිස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් දැන්ම Google Play හරි Apple Store ගිහිල්ලා ටැක්ස් ඇඩ්වයිස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට බදු සම්බන්ධ ඕනම ගැටලුවක් තියෙනවා නම් ඉන්න taxadvice.lk අපේ වෙබ් අඩවියේ.